React chat application එකක් create කරන video series එකේ පළවෙනි video එකෙන් අද අපි කතා කරන්නේ කොහොමද අපි අපේ chat application එකේ sign up එක design කරගෙන තියෙන්නේ කියලා. එතකොට මෙතනදී අපිට බලන්න පුළුවන් chat application එක මේ විදිහට. එතකොට මෙතනදී මුලින්ම sign up එක තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ image එකක් input කරන්න අපි හදලා තියෙනවා. ඊට පස්සේ name එක, mobile එක, password එක, ඒ වගේම password එක ඉස්සරහ create කරන්න මෙතනදී අපි ඉන්පුට් එකක් දීලා දෙන ඉන්නට මේ කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ සයින් අප් බටන් එක සහ සයින් ඉන් වෙනවා නම් බෑක් වෙන්න සයින් ඉන් බටන් එකත් මෙතනදී අපි ක්‍රියේට් කරන්න දැන් දැන් බලමු අපි කොහොමද මේක ඩිසයින් එක කෝඩ් කරන්නේ කියන්නේ කියලා මුලින් බලුවොත් මෙතනදී අපිට ඉම්පෝට් කරගෙන තියෙන කොටස් ටික බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අපිට බලා ගන්න සයින් ඉන් එක මෙන්න මේ විදිහට අපි ඩිසයින් කරගෙන තියෙන ටෙක්ස්ට් එක සයින් අප් කියලා මෙන්න මේ විදිහට ඊළඟට අපි ඇඩ් කරන්න තියෙන මෙන්න මේ ප්‍රොෆයිල් ඉමේජ් එකක් ඇඩ් කරන ඉමේජ් එක වෙන මෙතනින් අපි ඇඩ් කරගෙන තියෙනවා ඊට පස්සේ ඒ කොටස් ටිකේදී සයින් අප් එක ගත්තොත් එම් සයින් අප් එකට අදාළ ස්ටයිල් එක වෙන මෙතනදී අපි text 1 කියලා දීලා තියෙනවා ඒ වගේම වෙන මෙතනදී profile කියලා කියන්නේ මේ ඉමේජ් එකට අදාළ කොටස profile කියලා අපි දීලා තියෙනවා මෙන්න මේ ඉමේජ් එකට අදාළ කොටස ඊළඟට මෙන්න මෙතනදී පළවෙනි input field එක මෙන්න මෙතන enter your name කියලා තියෙන input field එකක් create කරගෙන තියෙනවා මෙන්න මේ කොටසෙන් මෙතනදී අපි sample එකක් විදිහට කොටරක් දෙන්නේ මේ විදිහට ඊළඟට මෙතනදී අපි බලන්න පුළුවන් මෙන්න මේ user name එකට අදාළ icon එක මෙන්න මෙතනින් අපි හදාගෙන තියෙනවා user කියන name එක දීලා size එක සහ color එක දීලා තියෙන පෙරදී මෙතනදී අපි style set කරගන්න මෙන්න මෙතනදී අපි add කරගෙන තියෙනවා text input icon 1 කියලා මෙතෙන් ස්ටයිල් එක දීලා තියෙනවා ඒක අපි ස්ටයිල් එක අපි අන්තිමට කර බලමු ඊළඟ කොටස එතකොට අපි මෙතන ඉන්පුට් ෆීල්ඩ්ස් හතරම එකම විදිහට හැදිලා තියෙන්නේ ඒ වගේ නම් ඒක කොටස් ටික විතර වෙනස් වෙන්නේ ඩිසයින් එක ගොඩක් විතර සමානයි මෙතනදී enter your mobile මෙන්න මෙතන mobile එකට කරන්න මෙන්න මේ විදිහට mobile එකට කරන්න අපි හදාගෙන තියෙනවා ඊළඟට enter your password එතකොට මෙතනදී mobile එකට කරන එකෙත් මෙන්න මේ විදිහට icon එක දීලා තියෙනවා mobile කියලා එතනදී text input icon 2 කියලා තියෙනවා ඒ වගේම මෙතනදී mobile එක view 2 කියලා දීලා තියෙනවා ඒ වගේම මෙතනදී mobile එකට අදාළ මේ input field එකේ styles ටික add කරන්න තියෙනවා අපි text input 2 කියලා style එකක් add කරන්න තියෙන style name එක ඊළඟට enter password enter your password again password field එක මෙන්න මේ කොටසින් අපි හදාගෙන තියෙනවා ඒකට අදාළ මේ icon එක මෙන්න මෙතන අපි හදාගෙන තියෙනවා ඊළඟට re-enter password එක මෙන්න මේ විදිහට තියෙනවා ඒකට අදාළ icon එකත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඊළඟට මෙන්න මෙතනදී තියෙනවා select your country يعني මෙන්න අපිට country එක select කරන්න password එක උත් sample එකක් දෙන්න මේ විදිහට re-enter password එක උත් දෙමු හරි ඊට පස්සේ මෙතන අපිට තියෙනවා country එක select කරන්න මෙතනදී අපි sample එකේ දෙත countries හතරයි දාලා තියෙනවා අපි මෙතන country එකක් select කරනවා මේ විදිහට ඊළඟට මෙන්න මෙතනදී අපිට බලා මේ කොටස ක්ලික් සිලෙක්ට් කරන එකට අදාළ කොටස ඊළඟට මෙන්න මෙතෙන්ට ආවම අපිට බලා ගන්න පුළුවන් සයින් බටන් එක මෙන්න මෙතන අපි හදාගත්ත මෙන්න මේ සයින් අප් බටන් එක ඒ වගේම මෙතනින් බෑක් වෙන්න සයින් ඉන් එකට බෑක් වෙන්න ඕන එකට අදාළ බටන් එකක් මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා දැන් අපි ඒක ස්ටයිල්ස් ටික බලමු හරි මෙන්න මෙතෙන්ට ආවම අපිට බලා ගන්න පුළුවන් ස්ටයිල්ස් කොටස් ටික එතන මෙතනදී මේන් එක දීලා තියෙනවා ඒ කියන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ ඩාර්ක් කලර් එකට හොරු බෑග්ග්‍රවුන්ඩ් එකක් අපි ඇඩ් කරගෙන තියෙනවා ඉන්නේ කොටස මෙන්න මෙතන අපි බලන්න පුළුවන් text 1 ඒ කියන්නේ sign up එකට අදාළ එක profile එක profile එකට මෙන්න මේ profile එකට අදාළ කොටස styles ටික මෙතන බලන්න පුළුවන් width එක height එක border radius border color කොටස් ටික මෙතන බලන්න පුළුවන් ඊළඟට view 1 එක ඒ වගේම මෙතනදී text input 1 ඒ කියන්නේ මෙන්න මේකේ input එක view 1 කියන්නේ මේකේ view එක ඊළඟට text input icon ඒ කියන්නේ මෙන්න මේ icons කොටස් ටික icon 1 එක ඊට පස්සේ view 2 එක මෙන්න මේ කොටස ඒකට අදාළ input එක ඊට පස්සේ ඒකේ icon එක ඒ විදිහට එකම විදිහට මේවට අදාළ styles ටික අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හරි දැන් මේකේ design part එක ගැන කතා කරලා ඊළඟට අපි බලමු කොහොමද මේකේ back end එක අපි design කරන්නේ කියලා මේ විදිහට අපිට sign up එකේ back end එක බලා ගන්න පුළුවන් ඒක අපි PHP වලින් use කරලා තමයි code කරන්නේ තියෙන්නේ එතන මෙතනදී post method එක හරහා mobile එක name එක password
verification password password එකයි verify කරගන්න ඊට පස්සේ country එක profile image එක කොටස් ටික අරගෙන තියෙනවා මෙන්න මේ විදිහට තමයි අපි එතකොට එකට දාලා back end එකට දාලා php code එක මෙන්න විතර අපි බලා ගන්නවා ඊළඟට අපි බලමු කොහොමද මේක database එකේ හැදිලා තියෙන්නේ කියලා මේක my head SQL එකට ගිහිල්ලා එතකොට මෙතන react check කියලා තමයි database එක create කරේ මෙතන users වලට ගිහිල්ලා data වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි මෙන්න මෙතනින් add කරන datas ටික මෙතනින් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඒක තමයි ID එක ඊට පස්සේ mobile numbers ටික ඊපස්සේ name එක මෙතනින් අපි බලා ගන්න පුළුවන් ඊට පස්සේ password එක මෙන්න මේ විදිහට අපි දීලා තියෙනවා මෙතනින් අපි add කරන passwords ටික ඊට පස්සේ ප්‍රොෆයිල් URL එක මෙතන ඇඩ් කරන ප්‍රොෆයිල් එකට අදාළ URL එක මෙතන බලා ගන්න. ඒ වගේම country. මෙතනද අපි country එක හැටියට countries 4යි දීලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපිට country මෙතන බලන්න පුළුවන්. මෙතින් countries table එක. එතකොට මෙතනද අපි ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා, ජපාන් සහ නෝර්වේ කියලා දීලා තියෙනවා. ඒවට දීලා තියෙන අදාළ IDs ටික තමයි අපිට මෙන්න මෙතන user එකට ගියාට පස්සේ මෙන්න මෙතන IDs ටික පෙන්නන්නේ. ඒ කොටස් ටික තමයි අපිට සයින් අප් එකට අදාළව සයින් අප් එකේ ඩිසයින් එක ඒ වගේම view එක සහ back end එක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ සහ ඒකට අදාළ database එක කොහොමද create කරලා තියෙන්නේ කියන එක අපි සයින් අප් වීඩියෝ එකෙන් කතා කරා ඊළඟ වීඩියෝ එකෙන් අපි sign in එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ සහ ඒකේ back end එක කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු